සුබමසුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජේනෙන් ලංකා චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අමතක නොකර මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම දාන හැම video එකක්ම ඔයගලන්ට බලන්න පුළුවන්. ඕගලන්ගේ නිවසේ තියෙන කෙසෙල් වලින් හැදෙන්නේ පොඩි කෙසෙල් කැන්ද? හැම ගහකින්ම ලොකු කෙහෙල් කණක් ගන්නෙ කොහොමද කියලා අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු. කෙසෙල් වගාවේදී ගොඩක් දෙනෙක් මුණ පාන ගැටලු දෙකක් තියෙනවා. එකක් තමයි කඳගුල්ලගේ රෝගයයි, අනික තමයි පැනමා රෝගයයි. ඒ රෝග දෙකටම ස්වාභාවික පිළියම් දෙකක් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්නම්. අපේ කෙසෙල් වගාවේදී ඉක්මනින්ම කෙසෙල් කෙනක් හදාගන්න නම් අපි මුලින්ම කරන්න ඕනේ අපේ කෙසෙල් පඳුරු හොඳින් පාලනය කරන එක. ඒ කියන්නේ අපේ මව් ශාකයයි ඊට අමතරව එන ශාකයක් විතරක් ඉතුරු කරලා අනික් ශාක ටික අපි අයින් කරන්න ඕනේ. අනික් හැදෙන ශාක අයින් කරනවා කියන එක මම අදහස් කළේ ගවලා ඉවත් කරනවා කියන එක නෙවෙයි. අපිට පුළුවන් මේ වාගේ පේන විදිහට ඊට පස්සේ එන ශාක ටික කපලා ඉවර වෙලා මේව අයින් කරන්න. ඊට පස්සේ පැලවෙන හැම පාරකම මේ ටික කපලා ඉවත් කරාම ඊට පස්සේ මේ ශාකයට එන පෝෂණය අනිත් පැලවලට යන්නේ නැහැ. ඒ වගේම තමයි තවත් දෙයක් තමයි මේ ශාකවලට හොඳින් සූර්යාලෝකයේ කඳට ලැබෙන්න ඕනි. එහෙම වුණාම කුමින්ගෙන් ඒ කියන්නේ කඳගුල්ලන්ගෙන් වෙන හානිය අපිට අවම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් දෙයක් තමයි මේ ශාකයට සූර්යාලෝකය ලබා ගන්න අපිට පුළුවන් මේකේ පත්‍ර ඉවත් කරන්න. කෙසේ ශාකවල පත්‍ර ඉවත් කිරීමේදී ගොඩක් සැලකිලිමත් වෙන්න පත්‍ර මැරීගෙන එන පත්‍ර පමණක් ඉවත් කරලා ලපටි පත්‍ර පමණක් ඒ ශාකයේ තියන්න. දැන් ඔයාලට පේන මෙතන තියෙන්නේ සීනි කෙසෙල් ශාකයක්. මේ ශාකේ මම අනවශ්‍ය පැල ටික මේ විදිහට කපලා ඉවත් කරගෙන තියෙනවා. ඒ වගේම තමයි විශාල කෙසෙල් කැලක්කුත් අපිට මේක දකින්න පුළුවන්. දැන් ඔයාලට දකින්න පුළුවන් වෙන්නේ මෙතන තියෙන්නේ ඇඹු කෙසෙල් ශාකයක්. මේ ඇඹු කෙසෙල් වලට ගොඩක්ම අපිට පලිබෝධ වලින් හානි වෙන්නේ කඳගුල්ලගේ ශාකය. කඳගුල්ලගේ හානිය, කඳගුල්ලන්ගේ වෙන හානිය වළක්වා ගන්න නම් අපි අර ක්‍රමෙම කරන්න ඕනි. මේකට සූර්යාලෝකය හොඳින් වැටෙන්න ඉඩ අරින්න ඕනි. ඒ වගේම තමයි පත්‍ර කීපයක් තියලා අනිත් පත්‍ර ටික අපි ඉවත් කරගන්න ඔබ බලා ගන්න ඕනි. දැන් ඔයාලා මේකෙත් පේනවා විශාල කෙසෙල් කණක් මේක වැල්ලා තියෙනවා. ඒ වගේම තවත් දෙයක් සඳහන් කරන්න ඕනේ මේ ඇඹු ශාකවල මේ වගේ තියෙන කොටස් ඉතින් මේ උඩට යද්දී මේවා වියලිලා දිරා යාමකට ලක් වෙනවා. අපිට පුළුවන් ඒවා මේ විදිහට කපලා ඉවත් කරන්න. මේවා එහෙම තිබ්බොත් එහෙම ඒවා වතුර එකතු වෙලා මේකෙම ඒක කඳගුල්ලට හොඳ පරිසරයක් හැදෙනවා. ඔයාලට පේනවා ඇති මෙතනින් මම ඒ කොටස් ටික කපලා ඉවත් කරලා තියෙන හැටි. මේ ආකාරයට අපිට පුළුවන් ඉතාමත් හොඳින් ඇඹු ශාක නඩත්තු කරන්න. ඒ වගේම තවත් දෙයක් සඳහන් කරන්නම්. මේ ඇඹු ශාක වලට කොයිලාකවත් ඕගොල්ලෝ නිවසේ ඉවතලන කොළරොඩු ගහේ මුලට ලං කරන්න එපා. ඒවා ඈතින් තියන්න. මොකද මේකේ මුල් වලටත් හොඳින් සූර්යාලෝකය ලැබෙන්න ඕන නිසා. ඒ වගේම තමයි මේකේ අර විදියට පඳුරු පාලනයක් කිරීම අවශ්‍ය වෙනවා. ඇඹු ශාකවල ගොඩක්ම පැලෙන හින්දා මව් ශාකයයි ඊට පස්සේ එන ශාකයේ පමණක් තියලා අනිත් ටික අපි කපලා ඉවත් කරගන්න ඕනේ.
මේ විදිහට සාර්ථකව පවත්වාගෙන යන කෙසෙල් වගාවකින් අපට විශාල කෙසෙල් ලබා ගන්න පුළුවන් වගේම ලොකු වාදමක් ලබා ගන්න පුළුවන් ඉතාමත් කෙටි කාලයකින්. දැන් ඔයාලා පේනවා මේ ශාකේ තාම පිදිලා නැහැ. ඒ වුණාට මේකේ අතු ටික මම ඉවත් කරගෙන තියෙනවා. අනවශ්‍ය අතු ඉවත් කරගත්තට පස්සේ මේකට කලර් සූර්යාලෝකය ලැබිලා මේ ශාකේ ඉතාමත් ඉක්මනින් වර්ධනය වෙනවා. අපි මේ කෙසෙල් ශාකවල ඉවත් කරන අතු කොයිලාවකවත් අපි දහ මුලට දාන්නේ අපි තැලක එකතු කරලා ඉවර වෙලා මේ විදිහට අපි ඒවා විලෙන්න අරිනවා. මේවා විලුණාට පස්සේ අපිට පුළුවන් ඒවා අරගෙන ඉවර වෙලා මේ ශාකේ වටේට යොදන්න. එතකොට අපිට ඒකත් හොඳ පෝරක් වෙනවා අපේ වගාවට. කෙසෙල් වගාව කරන ඔයාලා ඔයාලා වගාව සාර්ථක කරගන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් හරි උදව් වුණා කියලා මම විශ්වාස කරනවා.